50 උත්තරන්ත හතර. උත්තර 30 පෘෂ්ඨයක් මත ඔස්සවා තියලා මොකද ඒක පෘෂ්ඨයක් මත පෙට්ටියක් තියලා F කියලා 30 බලකින් අදිනවා. එතකොට ඝර්ෂණ බලයේ F F කියලා කියන F F බලයක් ඇති වෙනවා. එයා කාලෙත් එක්ක වෙනස් වෙන හැටි තමයි අහන්නේ. F බලයේ කාලෙත් එක්ක වෙනස් වෙන මේ රූපේ දීලා තියෙනවා. එතකොට F F වගේ T එක්ක වෙනස් වෙන්නේ කාලෙත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියලා අහන්නේ. අපි බලමු F එක. ඒ කියන්නේ බාහිර තිරස් බලෙත් එක්ක ඝර්ෂණ බලය වෙනස් වෙන ප්‍රස්ථාරයක බොහොම ප්‍රසිද්ධ ප්‍රස්ථාරයක්. අයින් බාහිර බලය F නම් ඝර්ෂණ බලය F F නම් මොකෝ වෙන්නේ? මේක මෙන්න මේ ආකාර ප්‍රස්ථාරයක් තමයි මෙන්න. මොකද්ද වෙන්නේ? සීමාකාරී අවස්ථාව වෙනකම් අපි එකට කියන F S කියලා. F S වෙනකම් මොකෝ වෙන්නේ? F වගේ සමාන වෙනවා F ට. අන්න F F වගේ සමාන වෙන F ට. මේක පොඩ්ඩක් ලොකුට ඇඳලා හොඳට තේරෙනවා. අපිට අඳිමා. අන්න F F වගේ මේ බාහිර තිරස් වලින්. අන්න බාහිර තිරස් වලේ වස්තුව තියලා අපි හිමින් හිමින් අදිනවා කියමුකෝ. අදිනකොට මොකෝ වෙන්නේ? වස්තුව නිසල නම් අපි යොදන බලයයි ඝර්ෂණ බලයයි සමානයි. තිරස් වස්තුවක් නේ. ඒකට F බාහිර බලයට සමාන වෙනවා ඝර්ෂණ බලය. ඒතර මේ වගේ වෙලාවට මේ ඝර්ෂණ බලය F F වගේ සමාන වෙනවා F ට. සීමාකාරී අවස්ථාවේදී අන්න උපරිමාවේ වශයෙන් මේ සිද්ධියම වෙනවා. සීමාකාරී අවස්ථාව. ඊට චුට්ටක් වැඩි වුණොත් මොකෝ වෙන්නේ? F වගේ විශාල වුණොත් F S ට වඩා මෙන්න සල්ලි වෙනවා. ඒතර ඝර්ෂණ බලය නියත. ඒ චුට්ටක් මදක් අඩු වගේ ඝර්ෂණ දැඩි ඝර්ෂණ බලය කියලා ඒක නියත අගයක්. එහෙනම් F වලගේ විශාල වුණොත් සීමාකාරී ඝර්ෂණ බලයට වඩා එතකොට ඝර්ෂණ බලය නියත වෙනවා. බලය වැඩි වුණාට වඩා මේ ඝර්ෂණ නියතයි. එහෙනම් අන්න ඝර්ෂණය ගැන අපිට හොඳ අදහසක් ආවා. එහෙනම් අපේ ස්ථිති ඝර්ෂණ බලය වෙනුවට සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු බලයක් නම් මොකෝ වෙන්නේ? ඒක තුලනය වෙනවා බාහිර බලයට. F F සමාන වෙනවා කාටද? F ට. කොයි වෙලාවටද? F S ට වඩා F වගේ කුඩා නම්. F S කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලයට කුඩා නම්. අනිසත් F S ට වඩා F වගේ විශාල වුණොත් තත් ඝර්ෂණ බලය නියත වෙනවා. දැන් අපේ ප්‍රස්තාරේ ගමු. එතකොට දැන් මේ කියන ඝර්ෂණයේ ඇතුළේ බාහිර බලයේ උපරිමගේ F වලගේ හදිසියවත් කුඩා නම් F S ට වඩා. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය කුඩා නම් මොකෝ වෙන්නේ? නේ යෙදු බලයයි ඝර්ෂණ බලය සමානයි. එහෙනම් F F වගේ ඝර්ෂණ බලය සමාන වෙන එක. එහෙනම් මේ ප්‍රස්තාරේම ලැබෙන්නේ. මේ ප්‍රස්තාරේම ලැබෙන්න පුළුවන්. මගේ හැඩය නම් චුට්ටක් නැතර. අන්න ඒ හැඩයම ලැබෙනයි කිසි වෙනසක් වෙන්නේ ඕකම ලැබෙනවා. අන්න ඒ හැඩයම ලැබෙනවා. එහෙනම් මේ ප්‍රස්තාරේ පිළිගන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා B. එහෙනම් B හරි. හදිසියත් F වල උපරිමගේ මෙන්න මේ කියන අගේ මොකෝ වෙන්නේ? ඒක විශාල වෙනවා F S ට වඩා. එහෙම නම් මොකෝ වෙන්නේ? එතකොට නම් අන්න ප්‍රස්තාරේ කල්පනා වෙන නදින්න ඕනේ. එතකොට ඒ සීමාව දක්වා ඝර්ෂණය වැඩි වෙනවා. අන්න F S දක්වා ඝර්ෂණය වැඩි වෙනවා. ඊට පස්සේ මොකෝ වෙන්නේ? එතන පස්සේ ඝර්ෂණික පාට අඩු වෙලා නේද වෙනවා. ඒ වගේ අඩු වෙලා නේද වෙනවා. මේ සීමාකාරී ඝර්ෂණ බලය මේ F S අගේ. එතකොට මේක වැඩි වෙන විදිහ ගැන මෙහෙම වැඩි වෙන්න තිබුණේ. නමුත් ඒ වැඩි වීම වෙන්නේ නැහැ. ඊට වඩා එකපාරට අඩු වෙලා නේද වෙනවා. එහෙනම් එහෙම උත්තරයක් තියෙන උත්තරක D වල. හරි. මොකද වෙන්නේ? F S අගේ දක්වා විතරයි ඒක අකාර වැඩි වෙන්නේ නැත්තම් F ට සමාන වෙන්නේ F F අගේ F ට සමාන වෙන්නේ. ඒ කියන්නේ ශ්‍රිතිය තුලම ගමන් ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? එකපාරට ඝර්ෂණ අඩු වෙලා F D අගේ ගති ඝර්ෂණ බලය තුළ ඒක නියත වෙනවා. ගති ඝර්ෂණ බලය නියතයි. එහෙනම් F F වගේ වැඩි වෙන විදිහ තමයි මෙහෙම තියෙන්නේ. නැත්තම් ඝර්ෂණ බලය F F එකම වැඩි වෙගෙන ගිහලා ඊට පස්සේ ඒක එකපාරටම ගති චලන වෙන අවස්ථාවක් ඇවිල්ලා නියත වෙනවා. මේ F වගේ වෙනස් වෙන එක. මේ F F වගේ වෙනස් වෙන විදිහට. හරි. එහෙනම් උත්තර අංක D වෙන්න පුළුවන්. එහෙනම් උත්තර දෙකක් වෙන්න පුළුවන්. B හෝ D. එහෙනම් B හෝ D පවතින කීයද? උත්තර අංක 4.